අයිබෝවන් කාලින්න ප්‍රවෘත්ති වාර්තා කරන්නේ අංක 1 සියත රාත්‍රී පුවත් විකාශය සමගින් මම අංජනා කරුණාරත්න ප්‍රතිපින් අවධානය පුවත් සිරස්තල වෙත ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ විශේෂ සාකච්ඡාවක හරමා යවූ චීන පොහොර නැව ආපසු එයිද චීන පොහොර සමාගමට එරෙහිව වාණිජ මහාධිකරණයෙන් වාරණ නියෝගයක් महजन बैंकु यड़ते व्यूर्तकल डायवरत तहनाम अपे पोहर प्रश्नेगेन चीनेट एति कैक्कुमगेन अनुर हेलिकराई अदत पोहर इल्ला दिवैन पुरा गोवीन उद्गोशने मगे प्रमुकतावे गोवियाटाई जनपति कियाई पैन पैंसल होरकम करनो वगे स्लिट टिकट गहपु गेम सौख्य पिलिवेत अनुगमने कले नेतनाम तावत कोविड पोकुराक විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමෙන් අනතුරු වැඟවීමක් පූජා දිනවල ආගමික ස්ථානවල 50කට අවසර දකුණු ආසියාවේ තුන්වන මාත්‍රාව ලෙස ෆයිසර් දීම ආරම්භ කළ පළමු රට ශ්‍රී ලංකාව කෝටි 1000කට පළමු මාත්‍රාව ලබා දී අවසන් රාජ්‍ය ඇමති චන්න කියයි ප්‍රාථමික පාසල් ආරම්භ කිරීමට ගත් තීරණය අමනෝඥයි මහින්ද ජයසිංහ කියයි හොලිවුඩ් චිත්‍රපට පටිගත කිරීමේදී ජීව උණ්ඩය කැමරා අධ්‍යක්ෂවරියගේ ජීවිතය බිලිගනී. දැන් දේශීය පුවත්. දීර්ඝ කාලීන සැලසුමක් නැතිව හදිසියේ ආරම්භ කළ කාබනික පොහොර හඳුන්වා දීම දැන් උඩුදූපු තුවාලයක් බවට පත්ව අවසන්. අද කාබනික පොහොර කියලා හිතාගෙන ලෝකයේ හතර අතින් එක එක ජාතියේ පොහොර ගේන්න සිද්ධ වෙලා. චීනේ නානව හරවලා ඇරියා. ඒ තුන් වතාවක් එහි වූ කාබනික පොහොර නිරෝධහන පරීක්ෂණයෙන් අසමත් වීම නිසායි. හිපොසිප්‍රීට් නම් වූ මේ නැව ආපසු ලංකාවට ඒවිද. මේ විදියට ගියොත් අපේ රටේ කෘෂිකාර්මික සහ පාරිසරික අනන්‍යතාවයේ බිඳ වැටෙන්නේ නැති බවට සහතිකයක් දිය හැක්කේ කාටද? මේ වන විට රජයේ පැටලී ඇති කාබනික පොහොර පඹ ගාලාගෙන මාධ්‍ය ආයතනයක් ලෙස අප හෙලිදරව් කරන්නේ මැදිස්තවයි. නිරන්තරයෙන්ම අපේ පොළව කවදා හෝ දවසක රසායනික පොහොර නැති ක්‍රිමිනාශක නැති සුවපත් භූමියක් වනු දැකීම අප සැමගේ සැබෑ පැතුමයි. එහිලා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ හරිත කෘෂිකර්මාන්ත සංකල්පය කවදා හෝ දවසක යථාර්ථයක් විය යුතු බවද පැවසිය යුතුමයි. එහෙත් අද සිදුවෙමින් පවතින දේ පිළිබඳව සැබෑව මැදිස්තව හෙලිදරව් කිරීමක් කළ යුතුයි. කාබනික පොහොරවලට 12500ක් දෙන්න මුලින්ම තීන්දු කළා. ඒත් පොහොර හදන්නේ කොහොමද කියලා ගොවින් දන්නේ නැහැ. ඕන කරන අමුද්‍රව්‍ය හොයාගන්නේ කොහෙන්ද කියන එක අදටත් ගැටලුවක්. තේ වගේ වගාවන්ට අත්‍යවශ්‍ය මූලද්‍රව්‍ය. එහෙම හිතුමතේ දෙන්න ක්‍රමයක් නැහැ. ඒ නිසා අවසානයේ රසායනික පොහොර වෙනුවට කාබනික පොහොර පිටරටින් ගෙන්වන තැනට අපපත් වුණා. හිතුමතේ කාබනික පොහොර ගෙනල්ලා අපේ පොළවට දාන්න බෑ. ඒකට හොඳම උදාහරණය හරවල ඇරිය චීන හිපොස්ප්‍රීට් නෞකාවයි. එහි තිබූ පොහොර වතා තුනකදීම නිරෝධායන පරීක්ෂණයෙන් අසමත් වුණා. ඒ අහිතකර ක්ෂුද්‍ර ජීවීන් සිටිය නිසායි. මේ නැවේ පොහොර ආපසු අපේ රටටම මොන මගඩියක් කරලා හරි ගොඩබාන්න ඉඩ දෙනවා නම් අත්සන් තබන සියලු දෙනාටම උපදින මතු පරපුර සාප කරන බව කිව යුතුයි. තුන් වතාවක් ප්‍රතික්ෂේප කරපු මේ නැවේ පොහොර දැන් ලංකාවට එමින් තිබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා අද ප්‍රකාශ කළා. චීනේ කින්ඩාවෝ කියන සමාගම මෙම කාබනික පොහොර ඇනුම බාරගත්තා. සාමාන්‍ය සාම්පල් පරීක්ෂාවේ ප්‍රතිඵල එන පෙර මෙම නැව චීනෙන් පිටත් වුණා. ඊට පස්සේ මේ මෙහි ප්‍රතිඵලාව ප්‍රතිඵලාවට පස්සේ විශාල ආන්දෝලනයක් ඇදුවා මේ නැව ආපහු හරවපු බව. හැබැයි දැන් සිද්ධ වෙලා තිබෙන්නේ කුමක්? මාගාව තිබෙනවා 2021 ඔක්තෝබර් මාසේ 22 කින්ඩාව සමාගම කුසිකර්ම අධ්‍යක්ෂ ජෙනරාල් වරයා වෙත යොමු කරන ලද ලිපිය. මෙන් කියන්නේ කුමක්ද? මෙම නැව සැප්තැම්බර් මාසේ 23 පිටත් වූ බවත් ඔක්තෝබර් මාසේ 22 ඒ කියන්නේ ඊයේ වන විට කොළඹ වරායට ළඟා වෙන බවත් මෙම සමාගම විසින් කුසිකර්ම අධ්‍යක්ෂ ජෙනරාල් වරයාට දැනුම් දී තිබෙනවා. මේ බලහත්කාරී ආක්‍රමණය මතක තබා ගන්න ඕන. අපේ සාක නිරෝධායන සේවයේ කාර්යභාරය පිළිබඳව වග කියන්නේ ශ්‍රී ලංකාවට මිසක් චීන සමාගමකට නොවන බව. ඇමතිවරු චීන සමාගමකට වග කියනවා. ජනාධිපතිවරු චීන සමාගමකට වග කියනවා. හැබැයි අපේ රටේ සාක නිරෝධායන සේවය වග කියන්නේ අපේ රටේ ජනතාවටත් අපේ රටටත්. ඒ විතරක් නෙවෙයි වුන් කියනවා. ඒ නිසා තුන්වෙනි පාර්ශ්වයක් කරා මේ පරීක්ෂණය කිරීම සඳහා එකඟතාවයක් ආවා. ඒකනේ චීනෙත් නොවන ලංකාවෙත් නොවන වෙන පාර්ශ්වකින් මේක පරීක්ෂණය කරන්න ඕන කියලා එකඟතාවයක් ආවා කියලා. මම කියනවා කින්ඩාව සමාගමට කවුරු සමගද එකඟතාවයකට ආවේ? තුන්වෙනි පාර්ශ්වකින් දෙන පරීක්ෂණ වාර්තා මත පදනම්ව මේක ගේන බව කවුරු සමග එකඟතාවයකට කියන්න ඕන. ලංකාවට
පොහොරවල විශාල හිගයක් මතුවලා තිබෙනවා. ඒ නිසා හදිසි අවශ්‍යතාවය ඒ වෙනුවෙන් මේක බාර ගන්න කියලා යෝජනා කරනවා. අපේ රටේ ප්‍රශ්න මහා කන්‍ය ආරම්භ වීම, පොහොර හිගවීම, අපේ පාලන අධිකාරිය විසින් විසඳිය යුතු ප්‍රශ්න මිසක් චීන සමාගම් විසින් විසඳිය යුතු ප්‍රශ්න නොවේ. තමයි ශ්‍රී ලංකාව රටට ඇතුළත් නොකරගත යුතු බව කුසිකර්ම අමාත්‍යාංශ අධ්‍යක්ෂණවරයා වරාය අධිකාරිය සභාපතිවරයා වෙත ලියුමක් යොමු කොට තිබෙන බව අපට වාර්තා වෙනවා. අපි ස්තුතිවන්ත වෙනවා එවැනි තීරණයක් ගැනීමට කුසිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂණවරයා කටයුතු කිරීම පිළිබඳ හැබැයි ආණ්ඩුවට බල කර සිටිනෝ මේ ගනු ලැබූ තීන්දුව ආපසු හැරීම සඳහා කිසිසේත්ම කටයුතු නොකළ යුතුයි කියන ඉල්ලීම අපි කරනවා කාබනික පොහොර ලේබලය යටතේ අප දිගින් දිගටම මෙතෙක් ගෙනාවේ රසායනික පොහොර බව කෘෂි විද්‍යාඥයින් ඉතා පැහැදිලිව ප්‍රකාශ කළා ප්‍රතික්ෂේප කළ මේ චීන නැවේ පොහොර ගොඩ බාන්න ඉඩ දීලා සමස්ත කෘෂි පරිසරයම අහිතකර චීන ක්ෂුද්‍ර ජීවීන්ට බාර දෙනවා කියලා කියන්නේ සැබෑවට මේ සියලු දෙනා මේ මහ පොළවට ආදරේ නැති මිනිසුන් ලෙස ඉතිහාසයේ දවසක නම් ගම් එක්කම සටහන් වේවි හරවා යවූ චීන පොහොර නැව නැවත ශ්‍රී ලංකාවට එන බවට මෙතෙක් කිසිදු දැනුම් දීමක් කර නැති බවයි අප කළ විමසුමකට පිළිතුරු ලබා දුන් හාබර් මාස්ටර් නිර්මාල් සිල්වා මහතා ප්‍රකාශ කළේ ප්‍රධාන කරුණු හතරක් සම්පූර්ණ කළ පසු පමණයි සාමාන්‍ය නැවකට වරායට ඇතුළු වීමට අවසර ලබා දෙන්නේ මෙම නැවට සාමාන්‍ය කරුණු හතරට අමතරව විශේෂ කාගෝ පරීක්ෂාවක්ද අනිවාර්ය බවයි හාබර් මාස්ටර්වරයා සියතර ප්‍රකාශ කළේ හරව යවූ චීන පොහොර නැව නැවත ශ්‍රී ලංකාවට එන බවට මෙතෙක් කිසිදු දැනුම් දීමක් සිදු කර නැති බවයි අපකල විමසුමකට පිළිතුරු දුන් හබ මාස්ටර් නිර්මාල් සිල්වා මහතා ප්‍රකාශ කළේ ප්‍රධාන කරුණු හතරක් සම්පූර්ණ කළ පසු පමණයි සාමාන්‍යයෙන් නැවකට වරායට ඇතුළු වීමට අවසර ලබා දෙන්නේ මෙම නැවට සාමාන්‍ය කරුණු හතරට අමතරව විශේෂ කාගෝ පරීක්ෂාවක්ද අනිවාර්ය බවයි හබ මාස්ටර්වරයා සියතට ප්‍රකාශ කළේ මෙම නැව ශ්‍රී ලංකාවට ඇතුළු කර ගැනීමට සුදුසු නැති බව ශාක නිරෝධායන අංශයේද තමන්ට දැනුම් දී ඇතැයි හබ प्रकाश कलाश कले මෙතර ලංකා පොහොර සමාගම චීන කොවින්ඩා ඕ සමාගමට එරෙහිව වාණිජ මහා අධිකරණයෙන් වාර්ණ නියෝගයක් ලබා ගත්තා. ඒ කිවිසුමට අනුව ජීවානුහරණය කළ කාබනික පොහොර ලංකාවට ලබා දීමට චීන සමාගම පොරොන්දු වී තිබෙනවා. නමුත් චීන සමාගමෙන් මෙරටට එවන ලද පොහොර තොගවල අහිතකර ක්ෂුද්‍ර ජීවීන් සිටි බවටයි ලංකා පොහොර සමාගම වාණිජ මහා අධිකරණයට දන්වා සිටියේ. ලංකා පොහොර සමාගම චීන ක්වින්ඩාව් සමාගමේ දේශීය නියෝජිතයාට සහ මහජන බැංකුවට එරෙහිවයි වාර නියෝගය ලබා ගත්තේ. ඒ අනුව ක්වින්ඩාව් සීවින් බයෝටෙක් ගෲප් ඔෆ් කම්පැනි නමින් මහජන බැංකුව යටතේ විවෘත කර ඇති ණයවර ලිපි සඳහා කිසිදු ගෙවීමක් කළ නොහැකි. චීන සමාගම අදාළ ගිවිසුමට අනුව ජීවානුහරණය කළ කාබනික පොහොර ලංකාවට ලබා දීමට පොරොන්දු වී තිබෙනවා. එහෙත් ශ්‍රී ලංකාවට එවන් ලද කාබනික පොහොරවල අහිතකර ශුද්‍ර ජීවීන් සිටින බවට තුන් වතාවකදීම ජාතික ශාක නිරෝධායන සේවයේ නියදි පරීක්ෂාවෙන් සනාථ කළා. අනුවයි නැවෙහි පොහොර ගොඩ බෑමට ඉඩ නොලැබුණේ සමාගම සමග ඇති කරගත් ගිවිසුමට අනුව ජීවානුහරණය කළ පොහොර ලබා දීමට අසමත් වීම හේතු කොටගෙන මහජන බැංකුව යටතේ විවෘත කළ ණයවර ලිපි සඳහාද වාණිජ මහා අධිකරණයේ ඊයේ වාර නියෝගයක් නිකුත් කළා රජයේ අධිනීතීඥ ශිහාන් සොයිසා ආචාර්ය චාරුකේක නායක නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් නිර්මලන් විග්නේශ්වරන් මහතා සමග අතිරේක සොලිසිටර් ජෙනරාල් ජනාධිපති නීතීඥ සුසන්ත බාලපටබැඳි මහතා ලංකා පොහොර සමාගම වෙනුවෙන් පෙනී සිටියා ඔබව අවසන් දේශපාලනයට හසුවන්න එපා. ගොවි ජනතාව මා කෙරෙහි තිබූ විශ්වාසය කඩ කරන්නේ නැහැ. අනාගත පරපුර වෙනුවෙන් පෙළකෙසෙන්නේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා උඩුපත්තාව බුන්නැහැපොළ කාබනික පොහොර සැකසු මධ්‍යස්ථානය නිරීක්ෂණ කිරීමේ අවස්ථාවට එක්වෙමින් ප්‍රකාශ කළා. තමා වැඩ කරන්නේ ඡන්දය බලාගෙන නොව රට වෙනුවෙන් යයි ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළා. පොහොර සැකසුම් මධ්‍යස්ථානයට පැමිණි ජනාධිපතිවරයා කාබනික පොහොර නිෂ්පාදනය කරන ආකාරය නිරීක්ෂණය කළා. මෙහිදී පොහොරවල ගුණාත්මකභාවය පවත්වාගෙන යාම සහ තාක්ෂණික ක්‍රම පිළිබඳවද අදාළ නිලධාරීන්ගෙන් විමසා සිටියා. ගැඩවිල් පණුවන් යොදාගෙන කොම්පෝස් පොහොර නිෂ්පාදනය කරන මෙම සැකසුම් මධ්‍යස්ථානයට මාසිකව පොහොර ටන් 12ක් නිපද විය හැකි. අක්කර 13ක් පුරා වූ ඉඩමක පොල්, ගස් ලැබු, කෙසෙල්, පැෂන් වැනි පළතුරු සීම එළවලු වර්ගද කාබනික පොහොර යොදාගෙන වගා කර තිබෙනවා. මේක දේශපාලනීයකරණය කරලා ගොවියන්ව අවුස්සලා කරන්න නෙවෙයි තියෙන්නේ. මොක හොඳ දෙයක්ද නරක දෙයක්ද කියලා හිතන්නේ. රසායනික පොහොර ගැන ලෝකෙම කාල බලපෑම් තියෙනවා. මට ඡන්ද නෙවෙයි ඕන. මට ඕන රටට ජනතාවට ඉදිරි පරම්පරාවට
හොඳ දෙයක් කරන අපිට මේක සුළු කාලයකදී අපිට කරන්න පුළුවන් දෙයක් මේක අවුරුදු 10ක් 15ක් යන එකක් නෙමෙයි අවුරුදු දහස් ගණනක් අපි යූරියා ගැහුවේ නැහැනේ 70 ගණන් වල තමයි යූරියා ගෙනාවේ ජනාධිපතිවරයාගේ නිරීක්ෂණ අවස්ථාවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර ඇතුළු පිරිසක් විරෝධතාවයක නිරත වුණා. එම අවස්ථාවේදී අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා උද්ඝෝෂකයන්ගෙන් ඉල්ලා සිටියේ එය නතර කරන ලෙසයි. එහෙත් අවසානයේ උද්ඝෝෂණය නතර කිරීම සඳහා පොලිසියට මැදිහත් වීමට සිදු වුණා. හටගස්තිගලයේ ගොවි ජනතාව ගොවි ජන සේවා නිලධාරීන්ව පැයකට අධික කාලයක් සිය ග්‍රහණය තබා ගත්තා. පොහොර ගැටලුවට විසඳුම් මිල්ලා අද දඹුල්ල නගරයේ දෙවන්ත උද්ඝෝෂණයක් සංවිධානය කර තිබුණා. පූජ්‍ය බෙල්ලන්විල ධම්මරතන ස්වාමීන් වහන්සේද අද පඹයින් ගැන ප්‍රකාශයක් කළා. මොන තරම් අසීරාචාර වැඩක්ද මේ මිනිස්සුගේ පඹයක් කදලා පුච්චන එක? ඒ මිනිස්සු මේ මිනිහෙක් මරනවා වගේම වැඩක් නේ. පඹයක් කදලා පඹයට ගහලා ගහලා අන්තිමට ගිනි තියෙනවා. ඊට වඩා පොඩ්ඩක් සීරාචාරයි ඒ මිනිහා ළඟටම ගිහිල්ලා ගහලා මිනිහා මරනවා. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාද බඳගිරිය ප්‍රදේශයේ ගොවි ගැටලු සාකච්ඡා කිරීම සඳහා එහි පැමිණියා. හතු පිපෙනවා වගේ නිර්මාණය වුණු බැංකු ගිණුම් වලට දියර පොහොර ලබා දෙනවයි කියන එකේ නාමෙන් මේ රටේ ජනතාවගේ සල්ලි දාලා තියෙන පුද්ගලික ගිණුමකට. මෙහෙම කොහොමද ගනුදෙනු කරන්නේ? නැනෝ නයිට්‍රජන් දියර පොහොර වංචාවක් සිද්ධ වෙලා තිබෙනවා. පොහොර ගැටලුව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ.සී. අලවතුවල මහතා අද මෙලෙස අදහස් පළ කළා. ඌව වෙල්ලස්ස කැරල්ලේදී අපි දැක්කා ඉංග්‍රීසි ඒ අධිරාජ්‍යයට විරුද්ධව කැරල් ගහපුවාම ඌව වෙල්ලස්ස ජනතාව මොකද්ද කරේ? ඌව වෙල්ලස්සේ තිබුණු සියලුම වගාවන් විනාශ කර අවුරුදු ගණනාවකට කොඳුනාර්ථිය කඩලා දැම්මා. ඒ දීන ජාතියක් කරන්නේ. ඒක අද නැවත වතාවක් මේ ගෝඨාභය රාජපක්ෂ රජය අපේ රටේ ගොවි ජනතාවට මුළු රටේම ඉන්න ගොවි ජනතාවට ක්‍රියාත්මක කරනවා. දැන් මේ වෙනකොට දියර පොහොර කියලා නැනෝ පොහොර කියලා නැවතවතාවක් ගොවිය රවට්ටමින් ඉන්නවා. ඌව වෙල්ලස්සේ සුදු අධිරාජ්‍ය අපේ ගොවියා අපේ ජනතාව විනාශ කරාට වඩා දරුණු ලෙස මුළු රටේම ගොවි ජනතාව රාජපක්ෂ ආණ්ඩුව අද විනාශ කරමින් තියෙනවා. මේ අතරතුරේ දිවයිනේ විවිධ ප්‍රදේශවල අදත් පොහොර ඉල්ලා උද්ඝෝෂණ පැවැත්වුණා. අපිට වගාවට යලි පනගෙන එන්න නැතත් පොහොර සිදු වෙනවා මෙරෙන්න කිසික් අපට නැහැ අපේ දුක කියන්න මේකල විපත ගැන දෙවියනි පොහොර ගැන දේශපාලන වේදිකාවේ ඇසුණු කතා දැන් නාමල් කරුණාරත්න මහත්තයෝ අනුර කුමාර දිසානායක මහත්තයෝ මේ ඉල්ලන්නේ ඔබ වස වකුගඩු රෝගීන් වැඩි වුණෝතින් පිළිකා රෝගීන් වැඩි වුණෝතින් සම්පූර්ණ වගකීම සජිත් ප්‍රේමදාස මැතිතුමා ප්‍රදාන විපක්ෂයත් මේ වගකීම බාරගන්න දැන් මහින්දානන්ද අලුත්ගමගේ මැතිතුමාගේ දැන් සරම කඩන් වැටිලා හැබැයි කරඬු ඔළුවේ නිසා සරමඳ ගන්න විදිහක් නැහැ හැබැයි එක මිනිස්සෙක් එනවා පිටිපස්සෙන් අපිට පේනවා අර පිස්සු කුට්ටි කියන මිනිස්සයා මිනිහාගේ සරම ගලවලා ගෙනල්ලා මේක ඇඳගනින් මචං මේක ඇඳගනින් මචං කිය කි පිටිපස්සෙන් එනවා හැබැයි මිනිහා දන්නේ නැහැ මිනිහත් හෙලිකොප්ටරෙන් එන්නේ කියලා රජයේ මුදල් අවභාවිතා වෙලා තියෙනවා නම් උන්ට පුළුවන් අල්ලස්හා දූෂර කොමිසමට ගිහිල්ලා පැමිණිලි කරලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගිහිල්ලා පැමිණිලි කරලා ඒ ගැන විමසීමක් කරන්න අපිට පොහොර ගැනීමේ අවශ්‍යතාවයක් තිබ්බා පොහොර ගැනීම සඳහා ණයවර ලිපි විවෘත කිරීමට අවශ්‍ය වැඩ කටයුතු ඒ අදාළ සමාගම කටයුතු කළා තියෙනවා මහජන බැංකුවේ ටවුන් හෝල් ශාඛාවේ ගොවි අරමුදල සමාගම් කියලා අලුත් සමාගමක් හදලා ඒකට කෝටි 29ක් බැර කරලා තිබෙනවා. ඒතකොට කවුද ඒ සමාගම? ඒකෙන් ඩොලර් ලක්ෂ 3ක් තමයි අද වෙනකොට බඩු බාණ්ඩ ගෙනල්ලා තියෙන්නේ. මම හිතන්නේ කුෂිකර්ම ඇමතිවරයා විතරක් නෙමෙයි. අදා ගුවන්තොටුපළට ගිය රාජ්‍ය ඇමතිවරයා එතුමන්ලා මේ සියලු දෙනාම අපිට පේන විදියට මේ ගනුදෙනුව මේ පිටිපස්සේ ඉන්නවා. රසායනික පොර එකපාර අයින් කරනකොට කාබරින් පොර ටික ඉක්මනින් ලබා දෙන්න ක්‍රමවත් ගැඩපිල්ලක් ඒ වැඩ බාරගත් අයගෙන් ඉටු නොවීම තුළ ප්‍රශ්නයක් මතුවලා තියෙනවා. ඒ නිසා ඉදිරි මාස කීපය ඇතුළේ විසඳුමකට එවි. ලංකාවට ආපු තේ කර්මාන්තය හරහා මේ වෙනකොට 30% ප්‍රමාණයක් මේ වෙනකොට අඩු වෙලා තියෙනවා. ගණන් හදලා බැලුවාම ඩොලර් මිලියන තුනට මේ වෙනකොට ඩොලර් මිලියන 10ක් 15ක් ලංකාවට පාඩුවක් වෙලා තියෙනවා. ඒ මෝඩ තකතිරු
අමන තීන්දුව ගත්තේ ජනාධිපතිවරයා. අනුර කුමාර හිතන්නේ මම නෙළුම් මලෙන් ඉපදිලා මේ ළඟදී ආව පුජ්‍යලයා හැටියට. ලපේ බුම්බණ්ඩ විතරක් කෝටි පහක් වියදම් කරා පහුගේ කාලේ එළියට බහින්න බැරුව හිටපු සජිත් ප්‍රේමදාසුන් නැහැ. කැපිච්ච අන්නාසි වල රොඩු ටික පෙන්න මෙහෙ කොම්පෝස්ට් ගැන කතා කරනවා. ඔයා හරක් පෝර ටික අරගෙන ඕකෙන්වත් ජනතාවට කොම්පෝස්ට් හදන්න උදව්වක් දෙන්න කියන එක තමයි අපි කියන්නේ. ජනතාව දැන් විඳින දුක තවදුරටත් වැඩි වෙයි. ජනතාව විඳින දුක වැඩි වෙන්න ජනතා විරෝධය නවත්තන්න බැරි වෙයි. බොරු වැඩ කර කර එක වරදක් වහගන්න තවත් වරදවල් 100ක් කර කර අද මේ රටේ හාල් ටික නැතුව මේ රට සාගතයකට යනවා. හාල් මිල අහස උසට යනවා. එළවලු පළතුරු මිල අහස උසට යනවා. දෙතුන් ගුණයකින් ඒවා වැඩි වෙලා මිනිස්සු සාගතයක් කරා යනවා. තවත් විහිළු නොකර කරුණා කරලා මේ ගොවියට අවශ්‍ය පොහොර ලබා දෙන්න. මේ රටේ ජනතාවගේ ඡන්ද රවට්ටලා මුලා කරලා ගත්තේ උන් ඉන්නවා රටේ. එයින් එකෙක් ඉන්න මේ බදුල්ලේ. මන් දැක්කා ඊයේ පෙරේදා උඹ කියන මට වුණා. මේ රටේ ඉන්නේ හරි පුදුම අමුතුම හොරු. හොඳ වෙලාවට මේක දූපතකුනේ. එකට යවුනා නම් අල්ලපු රටවලුත් කාට කාට හරි මෙලහකට විකුණලා දාලා. හොරකම ජාලය. ඒ ජාලය ඇතුලේ සමහර නිලධාරීන් සේම සමහර දේශපාලඥයින් හරි හරියට එකතු වෙලා සහයෝගයෙන් තමයි වැඩේ දෙන්නේ. මාලවී ස්ලිට් එකේ කතාවත් පැන්ඩෝරා පෙට්ටිය වගේම හරි පුදුම හෙළිදරව්වක්. ස්ලිට් හෙවත් මාලඹේ උසස් තාක්ෂණික ආයතනය ආරම්භ වන්නේ 1999 දී. ඊට අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන සැපෙන්නේ මහපොළින්. ස්ලිට් ආයතනය අද මෙරට උපාධි ප්‍රදානය කරන ප්‍රධානතම විශ්වවිද්‍යාලයක්. විවිධ ජාත්‍යන්තර විශ්වවිද්‍යාල හා අනුබද්ධවද ක්‍රියා කරනවා. ස්ලිට් ආයතනය සම්බන්ධව කෝප් කමිටු හෙළිදරව්ව ඇත්තටම අපේ ඇඟ පමණක් නොව රටම කිලිපොලා යා යුතු හෙළිදරව්වක්. මේසා සුවිශාල ආයතනයක රාජ්‍ය අයිතිය රජයේ හොරා ඉවත් කිරීම ඇත්තටම පුදුම සහගත නොවන්නේද? ස්ථිර වශයෙන්ම එය රාජ්‍යයට එරෙහි බරපතල රාජ්‍ය ද්‍රෝහිකමක්. මෙසේ ස්ලිට් ආයතනය රජයට වග කියන්නේ නැති ආයතනයක් බවට හොර රහසේ පත් කළ හැකිද? මෙහිලා අපට මතක් වන්නේ වැටත් නියරත් ගොයම කානම් ඒ අවනඩුව කාට පවසන්නද යන පරණ කතාවයි. පෑනක් පැන්සලක් ඉඳිකටුවක් හොරකම් කරනවා වගේ මේසා සුවිශාල පරිපාලනයක් ඇති ආයතනයක රාජ්‍ය සම්බන්ධතාව බිඳ දැමීමට නීති සම්මත කිරීම සිදු කළ සියලු දෙනා උල තිබ්බත් මදි කියලා හිතෙන්නේ අපිට විතරද? නීති හදන පාර්ලිමේන්තුවට ඇති අයිතියටත් හොර. ස්ලිට් හොර පාරට අරන් ගිය උන්දලට දිය යුතු දඬුවම කුමක්ද කියලා සැබෑවටම සිතා බැලිය යුතුයි. ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයෙකු සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී මේ සම්බන්ධව කිව් සැර ප්‍රකාශය නැවත මතක් කළ යුතුයි. ඔහු කිව්වේ එළියෙන් නීති හදලා පාර්ලිමේන්තුවට ගෙනල්ලා සිග්නල් කණු කියලා හිතාගෙන අත් ඔසවන්න සූදානම් වෙන්න එපා කියලයි. මේ පාර්ලිමේන්තුවට අපි ඇවිල්ලා ඉන්නේ නීති සම්පාදනය කරන්න. හැබැයි නීති සම්පාදනය කරන්න වෙන තැනක ගල්ලා මෙතෙන්ට ගෙනල්ලා අපේ උත් අත උස්සන්න හදලා හරියන්නේ නැහැ. අපි මොන්ටිසෝරි ගිහිල්ලා මේ ආයතනට ඇවිල්ලා නැහැ. මේ පාර්ලිමේන්තුවට බෝම්බ ගහපු නඩුවෙත් අපි කතා කළා. සමහරු ඒව දන්නේ නැහැ. ජනතාව අපිව පත් කරලා තින්නේ සිග්නල් කණු වෙන්න නෙවෙයි කියන එක මේ වார்த்தාවත් එක්ක මම කියනවා. කෙසේ වුවත් ස්ලිට් ආයතනයේ රාජ්‍යයට ඇති අයිති ඉවත් කිරීමට ක්‍රියා කළ සියලු දෙනා රාජ්‍යයට ද්‍රෝහී වුවන්සේ සලකා ක්‍රියා කළ යුතුමයි. එහිලා මේ සියලු කාරණා හෙළිදරව් කරන කෝප් කමිටු හා එහි සභාපති මහාචාර්ය චරිතහිරත් මහතා ඊයේ පාර්ලිමේන්තුවේදී කළ කතාවත් නැවත මෙහිලා ඇතුළත් කරන්නේ මේ සියලු හෙළිදරව් ජනතාවාදී තීන්දුවකින් අවසන් කළ යුතු නිසයි. ගරු කතානායකතුමනි, මම මේ ගරු සභාවට අද ප්‍රකාශ කරන්න කැමති ස්ලිට් ආයතනයේ රාජ්‍යයේ සතු සම්බන්ධතාවය ක්‍රමානුකූලව නිමා කරන්න ඩොක්ටර් වික්‍රමවීරසූරියගේ මහපොළ භාරකාර මණ්ඩලයේ අධ්‍යක්ෂකවරයෙක් විසින් වශයෙන් කරන ලද හැසිරීම බලපෑවා. මේ සිස්ටමික් ඔපරේෂන් එකට එළිය හිටපු කට්ටියයි ඇතුළේ හිටිය කට්ටියයි සම්බන්ධ වෙලා තියෙනවා. එක රජයක් ගැන තනි ප්‍රශ්නයක් නෙමෙයි, මම කියන්නේ රාජ්‍යය මේ විදියට බංකොලොත් වුණොත් මේ රටේ ජනතාවගේ මුදලෙන් හදන කිසිම ආයතනයක් අපිට ගෙනියන්න වෙන්නේ නැහැ. මේ ආයතනයේ රජයට අයිති නැහැයි කියලා ගහලා තියෙන මේ ගැසට් එක ආපසු කැඳවීමත් රාජ්‍යයේ පැත්තෙන් කළ යුතුයි. නිදහස ලැබූ දා සිට ලෝකේ හතර අතින් ණය අරගන්න අපි සදාකාලික ණයකාරීන් වන එක අහන්නත් දෙයක්ද? හෙජින් ගණදෙනුව මහ බැංකු හොරකම කාපට් යටට තල්ලු කරමින් සිටින රටකට ස්ලිට් හෙළිදරව් තුල අපට මතක් වන්නේම වෙහෙරක් ගිලපු එකට අග්ගලාව කජ්ජක්ද යන්නයි.
ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 11ම අද පැය කිහිපයක විශේෂ සාකච්ඡාවක නිරත වුණා. එහිදී ජනතාවට බලපාන මූලික කරුණු පිළිබඳව අවධානය යොමු කළ බවයි සාකච්ඡාවෙන් අනතුරුව පක්ෂ නායකින් මාධ්‍යයට ප්‍රකාශ කළේ. ආණ්ඩුවට සහය දක්වන හවුල්කාර පක්ෂ 11ක් අද කොළඹදී රැස් වී සාකච්ඡාවක නිරත වුණා. පැය 5ක පමණ සාකච්ඡාවෙන් අනතුරුව සාකච්ඡාව සම්බන්ධයෙන් මැති අමති වරුන් මාධ්‍යට මෙලෙස අදහස් පළ කළා. සාකච්ඡාව මූලික වශයෙන්ම අපේ කුඩා පක්ෂ එකතුවේ තියෙන ගැටලු අපේ ඒකමතිකභාවය තහවුරු කරගත්තා. එළෙන්ජි බලාගාරේ පස්සේ ඒවා ඒකත් ඇතුළත් අපි බලාගාරයක විසමට විරුද්ධයි ඉන්නේ. ජනාධිපතිතුමා ප්‍රතික්ෂේප කරා නේද ඔබතුමාලත් එක්ක තියෙන සාකච්ඡාව? ඒතුමා ප්‍රතික්ෂේප කරා නම් අපිට බලෙන් ඒතුමා එක්ක සාකච්ඡා කරන්න බැහැ නේද? අපි මහජන එක්ක සාකච්ඡා කරනවා. විමල් නැවතුවා. නැවතුවා. අයි වෙලා ඉන්නේ. විමල් නැවතුවා. සර් පොඩ්ඩක් ආණ්ඩුවත් එක්ක ගමන යනවද නවත්තනවද? මොන වගේ ගැටලුද සාමාන්‍යයෙන් ඔබතුමාලා සාකච්ඡා කරන්නේ? මොකුත් ගැටලු නෑ අපි. සීමන වියදම් බර ජනතාවට වෙන්නේ ඒකද? ඒක 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 තදින්ම අපි හිතරුල්නවා ඒ ප්‍රශ්නේ. ඉතින් ආණ්ඩුව මොකද්ද ජනතාව වෙනුවෙන් මොනවද කරනවා වගේ පේනවද නැහැනේ නේද? ඒක තමයි ප්‍රශ්නේ. සතියේ වරක් කමු විල කරන සාකච්ඡාව තමයි අදත් තිබුණේ. ඒ කියන්නේ මොනවද සාකච්ඡා කරේ? ඒව අභ්‍යන්තර කාරණා නේ ඒව කියන්න පුළුවන්ද? අපේ ස්ථාවර නිසි තැනදී නිසි ලෙස කියාවි. ප්‍රශ්න වැඩි වෙනකොට සාකච්ඡාව දික් වෙනවා. නිසි සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කළේ නැත්නම් යලිත් භයානක කොවිඩ් පොකුරක් ඇති විය හැකි බව විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය අනතුරු අඟවනවා. මේ අතර මෙරට පුත්කලින් 1,50,00,000කට කොවිඩ් මර්ධන එන්නතේ පළමු මාත්‍රාව ලබා දී අවසන් බවයි රාජ්‍ය මාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා ප්‍රකාශ කළේ. දැන් කොවිඩ් සම්පූර්ණ වාර්තාව. පවතින වසංගල තත්ත්වයේ හමුවේ ජනතාව වගකීම් විරහිතව හැසිරෙන අයුරු පසුගිය දින කිහිපය පුරාවට දක්නට ලැබුණා. සංචරණ සීමා උල්ලංඝනය කරමින් බොහෝ පිරිස් කටයුතු කළ අතර සෞඛ්‍ය මාර්ගෝපදේශද අමතක වී තිබුණා. මෙලෙස ඇතැම් පුද්ගලින් වගකීම් විරහිතව කටයුතු කිරීමත් සමග නව කොවිඩ් පොකුරක් ඇති විය හැකි බවට විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය අනතුරු අඟවා සිටිනවා. රජී විසින් පනවා ඇති පළාත් සංචරණ සීමා තවදුරටත් පවත්වාගෙන යාම විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය දැඩි ලෙස අනුමත කරන බවයි එම සංගමය විසින් මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ. මේ අතර වයස අවුරුදු 16-19 අතර සිසුන්ට ෆයිසර් එන්නත ලබා දීම මේ මාසෙන් අවසන් කිරීමට බලාපොරොත්තු වන බව රාජ්‍ය මාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසනවා. මේ වෙනකොට ශ්‍රී ලාංකිකයන් 1,50,00,000කට අපි පළවෙනි මාත්‍රාව ලබා දීලා තියෙනවා එන්නතේ. ඒ අතුරින් 1,30,00,000කට මාත්‍රා දෙකම සම්පූර්ණ කරලා තියෙනවා. අපේ බලාපොරොත්තුව ඔක්තෝබර් මාසයේ ඇතුළත අවුරුදු 16-19 අතර 114ක් පමණ සිටිනවා නවයුන් තරුණ තරුණ ඒ සියලු දෙනාට එන්නත ලබා දීලා ඉවර කරන්න. ඒත් එක්කම අප බලාපොරොත්තු වෙනවා බූස්ටර් ඩෝස් එකක් ලබා දීම නොවැම්බර් පළවෙනි සතියේදී ආරම්භ කරන්න. ඒ සඳහා ඉදිරිපෙළ සෞඛ්‍ය සේවකයන් ආරක්ෂකාංශවල සමාජිකයන් මේ COVID-19 මර්ධන කටයුතු සඳහා සහාය වන අය. ඊට අමතරව අතිගරු ජනාධිපතිතුමා අපට උපදෙස් ලබා දීලා තියෙනවා සංචාරක කර්මාන්තයේ නියැලෙන අයට තුන්වෙනි මාත්‍රාවක් ලබා දෙන්න. මොකද අප බලාපොරොත්තු වෙනවා නොවැම්බර් සහ දෙසැම්බර් මාසවලදී යුරෝපයේ සහ ඇමරිකානු රටවල්වල සීත ඍතුවේ එළඹීමත් සමග ඉහළ සංචාරකයන් ප්‍රමාණයක් අපේ රටට පැමිණෙයි කියලා. ඒත් එක්කම අවුරුදු 60ට වැඩි උදවියටත් තුන්වෙනි මාත්‍රාව හැටියට ෆයිසර් එන්නත ලබා දෙන්නයි අපේ බලාපොරොත්තු තියෙන්නේ. අප තමයි දකුණු ආසියානු කලාපයේ විශේෂයෙන්ම තුන්වෙනි මාත්‍රාව මේ ආකාරයට ෆයිසර් එන්නත ලබා දීම ආරම්භ කරන පළවෙනි රට. කොවිඩ් වෛරසය ආසාදනය වී සිදු වූ තවත් මරණ 19ක් අද වාර්තා වුණා. අදාළ මරණ සියල්ල ඊයේ දින සිදුව ඇති බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කළේ. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 13,593 දක්වා ඉහළ ගොස් තිබෙනවා. මේ අතර සියලුම ආගමික සිද්ධස්ථානවලට විශේෂ පූජාවන් පවත්වාගෙන යාම සඳහා නව මාර්ගෝපදේශ නිකුත් කර තිබෙනවා. මේ වන විට අපි මඟුල් ගෙවල් සඳහා 50ක් උපරිමයකට යටත් අවසර ලබා දීලා තියෙනවා. ඕපන් එයා නැත්නම් විවෘත ස්ථානයක් කරනවා නම් 75ක් සඳහා අවස්ථාව අපි ලබා දීලා තියෙනවා. නමුත් පැමිණි ලැබෙනවා සමහර හෝටල්වල මෙම සීමාවන් ඉක්මවල 150, 200, 300 මෙම උත්සවවලට සහභාගී වෙලා ෆේස් මාස්ක් නැතුව සියලු දෙනාම නටමින් ගයමින් සන්තෝෂ වෙනවායි කියලා අපි කිසිසේත් මෙම හැසිරීම අපි අනුමත කරන්නේ. අපි අද දින සිට මුස්ලිම් පල්ලි ආගමික ස්ථානවලත් කතෝලික ආගමික ස්ථානවලත් හින්දු ආගමික ස්ථානවලත් එක් දිනකට ඔවුන්ගේ පූජාවන් තියෙන දිනයට පමණක් 50කට සෞඛ්‍ය
නීතිරීති සහ ඒ සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට යටත් ඒවා පැවැත්වීම සඳහා අවසර අපි ලබා දෙනවා අනිකුත් දිනවලට තනි තනියෙන් ගොස් තම තමන්ගේ ආගමික කටයුතු කර හැකියි වැලිකඩ බන්ධනාගාරයේ රැතවියන් අද යලිත් වහලේ මෙත නැගී විරෝධතාවයේ නිරත වුණා. ඔවුන් මාසයකට අධික කාලයක සිටයි විවිධ අයුරින් විරෝධතාවයන්හි නිරත වන්නේ. ඒ ඔවුන්ගේ දඬුවම් ලිහිල් කරන ලෙස ඉල්ලමින් මෙම විරෝධතා හේතුවෙන් බන්ධනාගාර පරිපාලනයට බාධා එල්ල වී ඇති බවයි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතා ප්‍රකාශ කළේ. වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන් වහලේ මත නැගී මාසයකට අධික කාලයක් විරෝධතාවයේ නිරතව සිටිනවා. ඔවුන් ඉල්ලා සිටින්නේ සිය දඬුවම් ලිහිල් කරන ලෙසයි. මේ සම්බන්ධයෙන් සොයා බැලීමට අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ මොහමඩ් අලි සබ්රි මහතා කමිටුවක්ද පත් කළා. එමකින් දඬුවම් ලිහිල් කිරීමට අදාළ වැඩපිළිවෙලක් සකස් කරමින් සිටින බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසන්නේ. කෙසේ වෙතත් වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන් අද වහලේ මත නැගී යලිත් විරෝධතාවයේ නිරත වුණා. බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතා අද ප්‍රකාශ කළේ විරෝධතාවයේ නිරත රැඳවියන් බන්ධනාගාර පරිපාලනයට බාධාවක් වන බවයි. මෙම වහලේ උඩ නැගලා ඉන්න අයට සෑහෙන වාර ගණනාවක් මේ මාසේ කාලය සුර සිට අදත් සෑහෙන උත්සාහයක් යෙදුවා. හැබැයි ඔවුන් නීති රාමුව සහ කමිටුවේ වාර්තාව අනුව වැඩ කිරීමට ඔවුන් සූදානම් නැහැ. ඔවුන් කියන්නේ තවදුරටත් ඔවුන් මේවා පිළිගන්නේ නැහැ. ඔවුන් වහලේ උඩ රැඳී සිටින්න තීරණය කළා තියෙනවා. ඒ අනුව දැන් මාසෙකට අධික කාලයක් මේ වහලේ උඩ සිටලා බන්ධනාගාර පාලනයට අහිතකර ලෙස බාධාකාරී ලෙස හිංසාකාරී ලෙස මොවුන් හැසිරෙනවා. මෙම හැසිරීම බන්ධනාගාර පාලනය කිරීමට විශාල ප්‍රශ්නයක්. අද දිනේ බන්ධනාගාර නියාමකවරු 200ක් විතර ප්‍රමාණයක් ගිහිල්ලා මේ තත්ත්වය පාලනය කරේ. කිසිම සිද්ධියක් ඇති වුණේ නැහැ. ඊටාම සාමකාමීව මේ හැමදේම පාලනය කරලා තියෙනවා. අපිට මේ අයට විරුද්ධව පියවර ගන්නත් වෙනවා. මොකද තවදුරටත් දිගටම සාමයට බාධා වන ලෙස අයුරින් හැසිරෙනවා නම් බන්ධනාගාර ආඥාපනතේ බන්ධනාගාර නීති රීතිවල තියෙනවා දඬුවම් නියම කරන්න පුළුවන් අවස්ථා රාශියක්. මේ අයට මේ ඉවසීම නැති නිසා තමයි මේ තත්ත්වය අද උදා වෙලා තියෙන්නේ. ප්‍රාථමික පාසල් විවෘත කිරීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය ගත් තීන්දුව අතිශය අනුවණ බව ලංකා ගුරු සේවා සංගමේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මහතා පවසනවා. කොවිඩ් වසංගතයේ හේතුවෙන් වසා දෙමුණු පාසල් අධිර කිහිපයකින් ආරම්භ කිරීමට අධ්‍යාපන බලධාරීන් තීරණය කළා. ඒ අනුව මාස 6කට පසු පළමු අධිර යටතේ 1 සිට 5 ශ්‍රේණිය දක්වා වූ ප්‍රාථමික පාසල් ආරම්භ කිරීමට පසුගිය 21 වනදා පියවර ගත්තා. එහෙත් වර්ජනයේ නිරත ගුරු විදුහල්පති සංගම් 21 සහ 22 යන දෙදින පාසල් නොයා වර්ජනය අඛණ්ඩව ක්‍රියාත්මක කරනු ලැබුවා. ඔවුන් ප්‍රකාශ කළේ 25 වන දින සිට පාසල් කටයුතු වලට සහභාගී වන බවයි. මේ අතර ගුරු විදුහල්පති වෘත්තීය සමිති සංධානය ප්‍රකාශ කළේ සියලුම ප්‍රාථමික පාසල් ආරම්භ කිරීමට රජයේගත් තීරණය අනුවණ ක්‍රියාවක් බවයි. ආණ්ඩුව හදිසි නින්දකින් අවදි වෙලා කඩිමුඩියේ දැන් ලබන 25 සියලුම ප්‍රාථමික පාසල් ආරම්භ වන බවට ජනාධිපති කාර්යාලය පැත්තෙන් නිවේදනයක් නිකුත් කරලා තිබෙනවා. දැන් අපි අහනවා මේ රටේ මොකටද මේ විවිධ කටයුතු වලට විවිධ අමාත්‍යාංශ ප්‍රායෝගිකත්වයේ ගැන යම් කිසි හෝ අවබෝධයක් දැනුමක් තියෙනවා නම් මේ මහ පොළවේ ජීවත් වෙන සත්වයෝ නම් මේ ආණ්ඩු කරන්න ඇමතිකම් කරන්නේ ජනාධිපතිකම් කරන්නේ මේ ජාතිය ඔල මොට්ටල තකතිරු තීන්දු ගන්නේ නැහැ. මේක ඔල මොට්ටල තකතිරු තීන්දුවක්. නමුත් අපි මුලින්ම ඉල්ලීමක් කළේ පාසල් ආරම්භ කිරීමේදී කළ යුත්තේ උසස් පෙළ සාමාන්‍ය පෙළ ඒ වගේම ශිෂ්‍යත් ළමයින්ට තමයි පාසල් ආරම්භ කරන්න කියලා අපි ඉල්ලීමක් කරේ. මොකද සමාජ දුරස්භාවයේ පවත්වගෙන යන්න පුළුවන් කට්ටිය තමයි ඒ. මේ අපේ ගුරු අරගලේ මඩින්නද දන්නේ නැහැ. නැගේ යෝජනාවක් ආවේ. ඇත්තටම අපිට ඒවනම් අදාළ නැහැ. අපි පැහැදිලිව කියනවා අපි ගුරු සංගම් යට විදුහල්ප සංගම් යට අපි තීරණයක් ගත්තේ මොකද්ද ළමයින්ගේ ඉගැන්වීම් කටයුතු අපි අඛණ්ඩව කිරීම කියන කාරණාව පමණයි. 25 වෙනිදා දවන්ත උද්ඝෝෂණ මාලාවක් රට පුරා සංවිධානය කරලා තියෙනවා. එමෙන්ම රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා ප්‍රකාශ කළේ 25 වෙනිදාට පෙර ආණ්ඩුව පාසල් කටයුතු ආරම්භ කර අවසන් බවයි. කනගාටු වෙන්නේ නැහැ. ඒගොල්ලෝ ගත්ත ඊළඟ තීන්දුව තියෙන්නේ දරුව වෙනුවෙන් දින කීපයකට පසුව හරි පාසලට පැමිණෙනවා කියලා. ඉතින් අපිට අවශ්‍ය වෙන්නේ මේ දරුවන්ට අහිමි වෙච්ච අධ්‍යාපනය නැවත ලබා දෙන්න. මොකද සියලු ආයතන මේ දරුවන්ගේ පාසල් ආරම්භ කිරීමට පූර්ණ සහයෝගය ලබා දෙනවා. ඒක ඉතාමත් හොඳ කාරණයක්. 25 වෙනිදා නෙමෙයි පාසල් ආරම්භ කරන්නේ. අපි පාසල් ආරම්භ කරලා අවසానයි.
රට ආර්ථික අගාධයකට ඇදගෙන යන බවට වත්මන් රජයට විපක්ෂයේ මන්ත්‍රීවරුන් අද චෝදනා කළා. මේ අතර භාණ්ඩ මිල ඉහළ යාම සහ පොහොර කැටිරුව මුල් කරගෙන කලවාර නගරයේ විරෝධතාවයක් පැවැත්ුණා. අපි දකිනවා මේ ආණ්ඩුව ඉතාමත්ම පරාජිත ආණ්ඩුව. මේ අය ජයග්‍රහණ ලීලාවෙන් තමුන්ගේ කතාව කළාට ක්‍රියාවෙන් මේ රට වලපල්ලට ඇද දාමින් රටේ සමස්ත ජනතාවම පරාජය කරමින් රටේ සියලු ජනතාවගේ කරවුඩ නැගලා තමුන්ගේ බඩ ගෝස්තරවාදී දේශපාලනය කරන කණ්ඩායමක් ඉන ආණ්ඩුවක් එක තමයි රට මේ මොහොතේ වැඩ කරන්නේ. රාජපක්ෂ කැරල්ලෙන් මේ රටේ සමස්ත ජනතාවගේම අනාගත ජීවිත ශක්තිය සම්පූර්ණ විනාශ කරමින් යනවා. අපි කියනවා තව පුංචි කාලයක් තුල මේ ප්‍රශ්නටක විසඳන්න බැරුව ගියොත් වහාම ආණ්ඩුවෙන් පිට වෙලා එළියට යන්න. මේ අතර අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල ඉහළ යාම සහ රට තුල පවතින පොහොර ගැටලුව මුල් කර ගනිමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන් රත්නප්‍රිය මහතාගේ ප්‍රධානත්වයෙන් අද කලවාන නගරයේදී විරෝධතාවයක් සංවිධානය කර තිබුණා. ඉතා පැහැදිලි මේ වර්තමාන ආණ්ඩුවට මේ අහිංසක මිනිසුන්ගේ ප්‍රශ්න විසඳන්න වැඩපිළිවෙලක් නැහැ. ගොවියන්ට පොහොර නැහැ. කෘෂිකර්මය කරන්න විදියක් නැහැ. මේ මිනිසුන්ගේ අතමිට අවුල් වෙලා තියෙන සම්පූර්ණම මේ ආණ්ඩුවට රට ගෙනියන්න වැඩපිළිවෙලක් නැති බව අද ඔප්පු කළා තියෙනවා. ආණ්ඩුව බොරුවට කෑ ගහනවා දෙනවා දෙනවා කියලා මුකුත් හම්බ වෙන්නේ නැහැ. අද නැනෝ නයිට්‍රජන් කියලා පොහොරක් ගෙනල්ලා තියෙනවා. ඒ පොහොර කාබනිකද රසායනිකද කියලා අහුවම කෘෂිකර්ම අමාත්‍යාංශ ලේකම්මරයා හොර වෙලා වගේ ඉන්නවා නෑක රසායනිකත් නෙමෙයි කාබනිකත් නෙමෙයි ඒක අමුතු වර්ගයේ පොහොරක් කියලා කිසිම ප්‍රශ්නයකට වර්තමාන ආණ්ඩුවට උත්තරයක් නෑ. ඉතාලම ඉක්මනින් තමුසලා එළවන දවසක් මේ රටේ එනවා. ඡන්දයක් තිබ්බොත් අපි එදාට බලාගමු කියන කාරණේ තමයි අපි අවධාරණය කරන්නේ. දැන් රටවට අපුවත් කිහිපයක් කෙටිය. SLT මොබිටෙල් සමාගම් ඉතිහාසයේ පළමු වන නවීන තාක්ෂණයෙන් සපිරි හරිත ගොඩනැගිල්ල වන මොබිටෙල් ප්‍රධාන කාර්යාලයේ ඉදිකිරීම පසුගියදා ආරම්භ කළා. මෙම අවස්ථාවට SLT සමූහයේ සභාපති රොහාන් ප්‍රනාන්දු මහතා ඇතුළු ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වයේ සාමාජිකින් සහ නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරීන් පිරිසක්ද එක්ුණා. වැලිකඩ ප්‍රදේශයේ ඉදිවන මෙම මොබිටෙල් ප්‍රධාන කාර්යාලය නවීනතම ස්මාර්ට් ඔෆිස් විශේෂාංග වලින් අංග සම්පූර්ණ කාර්යාල පරිශ්‍රය බවට පත් කිරීම මෙම සමාගමේ අරමුණයි. කිරුලාගම විහාරස්ථානයේ කටින පින්කම අරමුණු කරගෙන අටවිසි බුදු කුටි විවෘත කිරීමේ පින්කමක් පූජ්‍ය හරවැල්පිට සිරිදම්ම ස්වාමින් වහන්සේගේ අනුශාසකත්වයෙන් පසුගියදා පැවැත්වුණා. සතුස ආයතනයේ සිදු වූ සුදුලුණු වංචාවට අදාළව 25 හැවිරිදි සැකකරුවෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවටගෙන තිබෙනවා. සැකකරු මෙම සුදුලුණු තොගය මිලදී ගත් ව්‍යාපාරිකයාගේ පුත්‍රයා බවට අනාවරණය වෙනවා. ඔහු විසින් කූටලේකන සකස් කර වංචා සහගත ලෙස ලබාගත් සුදුලුණු තොගය සන්තකයේ තබා ගැනීමෙන් මෙම වංචාව සඳහා ආධාර අනුබල දීම යන චෝදනාව යටතේ මෙම සැකකරු අත්අඩංගුවට ගනු ලැබුවේ. අද දින මෙම සැකකරු වැලිසර ගරු මහේත්‍ර අධිකරණයට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ අනුව ගරු අධිකරණය විසින් මේ මාස 26 වෙනි දින දක්වා සැකකරු රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කොට තිබෙනවා. දිඹුල පතන පොලිස් වසමට අයත් මවුන්ට් වර්ත් වතුආයේ වතුකම් කරුවන් පිරිසකට බඹර ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. පුද්ගලයන් 18 දෙනෙකු රෝහල් ගත කර බබයි අපවාර්තාකරු සඳහන් කළේ. බදුල්ල දිස්ත්‍රික්කයේ මීගහකිවුල ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂයේ පිහිටි අති දුෂ්කර ගම්මාන රැසකට මාර්ග පහසුව සලසමින් මීගහකිවුල පිටමාරු මාර්ගයේ සම්පූර්ණ සංවර්ධන කටයුතු අවසන් කර තිබෙනවා. මෙම මාර්ගයේ විවෘත කිරීම කටයුතු පසුගියදා කම්කරු අමාත්‍ය නිමල් සිරිපාලද සිල්ව මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. එම පුවතත් සමගින් රාත්‍රී පුවත් විකාශය අවසන්. ඔබට නිරෝගී බව හා ආරක්ෂාව. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.